අද අපේ පාලි පන්තියට සහභාගී වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි භාෂාව තරණ දෙවෙනි පොතේ 6 වෙනි අභ්‍යාසයේ 40 වෙනි පිටුවේ අද තියෙන්නේ 11 වෙනි වාක්‍යයේ ලියාගන්න භගවති චේතෝ පසාදේන භගවති චේතෝ පසාදේන බහවෝ ජනා බහවෝ ජනා මහන්තං දිබ්බ සම්පත්තිං ලැබින්සු දැන් මේ වාක්‍යය සිංහලට නගන්න භගවති චේතෝ පසාදේන බහවෝ ජනා මහන්තං දිබ්බ සම්පත්තිං ලැබින්සු. එතන මේකේ ක්‍රියාපදයේ තමයි ලැබින්සු කියන්නේ. ලැබින්සු කියන්නේ ලැබූහ. ලැබුවේ කවුද? ජනා. ජනා ලැබින්සු. එතන බහවෝ ජනා බොහෝ මිනිස්සු. බොහෝ මිනිස්සු ලැබූහ. ලැබුවේ මොනවාද? ඒක තමයි කර්මය. දිබ්බ සම්පත්තිය. දිව්‍ය සම්පත්තිය ලැබූහ. බොහෝ දෙනා දිව්‍ය සම්පත්තිය ලැබූහ. කොහොමද ලැබුවේ? භගවති චේතෝ පසාදේන. භගවති කියන්නේ සත්තමී වත්තිය. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි. චේතෝ පසාදේන සිත පහදවීමෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවීමෙන් බහවෝ ජනා බොහෝ මිනිස්සු මහන්තං දිබ්බ සම්පත්තිං මහත් දිව්‍ය සම්පත්තිය ලැබින්සු ලැබූහ. තේරුම ලියාගන්න. භගවති චේතෝ පසාදේන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවීමෙන් බහවෝ ජනා බොහෝ දෙනා මහන්තං දිබ්බ සම්පත්තිං මහත් දිව්‍ය සම්පත් ලැබින්සු ලැබූහ. 12 වෙනි වාක්‍යයේ භගවා නබසා භගවා නබසා ලංකාදීප මාගම්ම ලංකාදීප මාගම්ම යක්ක සමාගමස්ස උපරි යක්ක සමාගමස්ස උපරි නබසි නිසීදිත්වා නබසි නිසීදිත්වා ධම්ම දේශනාය තේ දමේසි දමේසි කියන්නේ දමනය කළ භගවා කතෘ බුදුරජාණන් භාග්‍යවතුන් වහන්සේ දමනය කළා. කවුද දමනය කළේ? තේ. ඔවුන් බුදුහාමුදුරුවෝ ඔවුන් දමනය කළා. නබසා ලංකාදීපං ආගම්ම. ලංකාදීපං ආගම්ම. සන්ධි වුණාම ලංකාදීප මාගම්ම. නබ කියන්නේ අහසට. නබසා කරණේපත්ති අහසින්. භාග්‍යතුන් වහන්සේ අහසින් ලංකාදීපං ආගම්ම. ලංකාවට පැමිණ.
භාග්‍යවතුන් වහන්සේ ලියාගන්න අහසින් ලංකාදීපේට පැමිණ යක්ක සමාගමස්ස උපරි යක්ක කියන්නේ යක්කු සමාගම කියන්නේ රැස්වීම යක්ක සමාගම කියන්නේ යක්කුන්ගේ රැස්වීම යක්ක සමාගමස්ස උපරි උපරි කියන්නේ මත යක්ෂයන්ගේ රැස්වීම මත ඉතින් පහළ පොළවේ රැස් වෙනවා නම් උඩින් අහසේ නබසි නිසීදිත්වා නබසි සත්තමී ඒක වචනේ අහසෙහි හිඳ ධම්ම දේශනාය දහම් දෙසීමෙන් තේ දමේසි ඔවුන් දමණය කළසේක දැන් දීපේක බලන්න භාග්‍යවතුන් වහන්සේ අහසින් ලංකාවට වැඩම කොට යක්ෂ සමාගමේ මත අහසෙහි හිඳ දහම් දෙසීමෙන් ඔවුන් දමණය කළසේක ඊළඟට 13 වෙනි ගාථා පාඨයක් ධම්මපදේ අයසාව මලං සමුට්ඨිතං අයසාව මලං සමුට්ඨිතං අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය තමේව ඛාදති ධම්මපදේ ගාථා පාඨයේ කොටසක් මෙතන සන්ධි තියෙනවා අයසා ඒව කියන එක සන්ධි වුණා අයසාව අයසා කියන්නේ අය කියන්නේ යකඩ තති අයක වචනේ යකඩින් යකඩින්ම ඒව කියන එක තමයි ම යකඩින්ම මලං මල මලකඩ සමුට්ඨිතං හටගත්තේය සං උට්ටිතං මනාකොට නැංගේ යකඩින්ම මල හටගත්තේ යකඩ වලින් තමයි මල හැදෙන්නේ තදුට්ඨාය එයින් නැගිට එයින් මතුවෙලා යකඩෙන්ම මතුවෙලා තං ඒව කියන එක තමේව එයම කයි කාදති කයි යකඩෙන්ම මල හටගත්තේ එයින් මතුවී එයම කාදමයි අවසාන වාක්‍ය දැන් තියෙන්නේ වචසා කතං කම්මං වාචසිකං වචසා කතං කම්මං වාචසිකං වචසා කතං කම්මං වාචසිකං මනසා කතං කම්මං මානසිකං මානසිකං නාම හෝති වචසා කියන්නේ වචනයෙන් කතං කම්මං කරන ලද ක්‍රියාව වචනයෙන් කරන ලද ක්‍රියාව වාචසිකය මනසා කතං කම්මං මනසින් කරන ලද කර්මය මානසිකය නම් වෙයි නාම හෝති වචනයෙන් කරන ලද ක්‍රියාව වාචසික මනසින් කරන ලද ක්‍රියාව මානසික නම් වෙයි ඊළඟට තියෙන්නේ පාලියට නැගීම සිංහල වාක්‍ය. මනෝගණික ශබ්ද වලින් යුක්ත කොට පාලියට නගන්න. පළවෙනි වාක්‍ය. මේ වාක්‍ය කියන්න ඉස්සෙල්ලා ඒකේ අග තියෙන වචන ලැයිස්තුවක්. හි අමුතු වචන. අභිමත තන. ඒ කියන්නේ අභිමත ඨාන. අභිමත ඨාන. කැමති තන. ඉච්ඡිත ඨාන. කෙලින් උජුකං
කේශධාතු කේශධාතු වලටමයි කේශධාතු ගැවසුණු ආකින්න තුන් දොරින් තීහි ద్వාරේහි පාලමට කියනවා සේතු පොරවා පාරුපිත්වා මගියාට නම් දෙකක් තියෙනවා පදික කියනවා පතික කියන මස් කෑමට කියනවා මංස බක්කන මෙන් කියන එක විය ලබන්නා ලබන්ත වෙන්කොට විසුංකත්වා වියෝජෙත්වා කියලත් කියන සලකයි සල්ලක්ඛේති සහාය වූ සහායක සංග්‍රහ කරයි සංගණ්හාති සුරකි ලෙස සුරක්ෂිතං හටගන්නවට කියනවා නිබ්බත්තති හංසයාට කියන්නේ ඒ නමමයි හංස දැන් පළවෙනි වාක්‍ය ලියාගන්න භික්ෂු තෙම භික්ෂු තෙම කරුණා සහගත සිතින් කරුණා සහගත සිතින් මුළුලොව පතුරුවමින් මුළු ලොව පතුරුවමින් වාසය කරයි. භික්ෂුව වාසය කරයි. ඒ වාක්‍යේ පාලියට හරවන්න භික්ෂු තෙම කරුණා සහගත සිතින් මුළු ලොව පතුරුවමින් වාසය කරයි. දැන් පාලියෙන් ලියාගන්න භික්ෂු තෙම කියන එක පාලියෙන් භික්ඛු කරුණා සහගත සිතින් කරුණා සහගතේන චේතසා කරුණා සහගතේන චේතසා මුළු ලොව කියන එක සබ්බං ලෝකං මුළු ලොව සබ්බං ලෝකං පතුරුවමින් පරන්තෝ සබ්බං ලෝකං පරන්තෝ වාසය කරයි වසති දැන් ඒ ලියාගත් වාක්‍ය කියන්නේ භික්ඛු කරුණා සහගතේන චේතසා සබ්බං ලෝකං පරන්තෝ විහෙරති විහෙරති වාසය කරයි දෙවෙනි වාක්‍ය ලියාගන්න පක්ෂීහු අහසින් ගමන් කොට තමන් කැමති තැන්වලට යත් තමන් කැමති තැන්වලට යත් දැන් බලන්න මේ වාක්‍ය පක්ෂීහු අහසින් ගමන් කොට තමන් කැමති තැන්වලට යත් පක්ෂීහු කියන එක තමයි පක්ෂීහු යත් පක්ෂීහු පක්ඛිනෝ අහසින් ගමන් කොට නබසා ගන්්ත්වා පක්ඛිනෝ නබසා ගන්්ත්වා ඒක ලියාගන්න පක්ඛිනෝ නබසා ගන්්ත්වා පක්ෂීහු අහසින් ගමන් කොට තමන් කැමති තැන් වලට යත් අත්තනෝ ඉච්චිතට්ඨානං ගච්ඡanti තුන්වෙනි වාක්‍ය අපේ කුඹුරු සීසෑමෙහි සහාය වූ
අපේ කුඹුරු සීසෑමේ සහාය වූ අපට කිරි හා ගිතෙල් දෙන අපට කිරි හා ගිතෙල් දෙන අපට කිරි හා ගිතෙල් දෙන ගවයෝ අප විසින් නොමැරිය යුත්තාහ. අපේ කුඹුරු සීසෑමේ සහාය වූ අපට කිරි හා ගිතෙල් දෙන ගවයෝ අප විසින් නොමැරිය යුත්තාහ. කර්මකාරක වාක්‍යයක්. කර්මකාරක වාක්‍යයේ කර්මය උක්ත වෙනවා, ප්‍රථමායි භක්තියෙන් යෙදෙනවා. දැන් මේක පරිවර්තනය කරන හැටි ලියාගන්න. අපේ කියන එක අම්හාකං. කුඹුරු කියන්නේ කෙත්තානි. අම්හාකං කෙත්තානි. සීසෑමෙහි කසනේ. අම්මාකං කෙත්තානි කසනේ සහාය වූ සහායකා. අම්හානං කෙත්තානි කසනේ සහායකා. අපට කිරි හා ගිතෙල් දෙන ගවයෝ. අපට කියන එක අම්හාකං. කිරි හා ගිතෙල්. පයංච කීරං කියන්න පයංච සප්පිංච දදන්තා. පයංච සප්පිංච දදන්තා ගාවෝ. ගවයෝ කියන්නේ ගාවෝ. අප විසින් අම් හේහි නොමැරිය යුත්තාහ න මාරේ තබ්බා. නැවත ඒ වාක්‍ය බලන්න ලියාගත් එක. අපේ කුඹුරු සීසෑමෙහි සහාය වූ අම්හාකං කෙත්තානි කසනේ සහායකා. අපට කිරි හා ගිතෙල් දෙන ගවයෝ. අම්හාකං පයංච සප්පිංච දදන්තා ගාවෝ. අප විසින් නොමැරිය යුත්තාහ අම් හේහි න මාරේ තබ්බා. හතරෙනි වාක්‍යයේ කයින්ද වචනේන්ද සිතින්ද. කයින්ද වචනේන්ද සිතින්ද පින් කරත්. කයින්ද කියන එක කායේනච. කයින්ද වචනේන්ද සිතින්ද පින් කරත්. කායේනච වචසාච චේතසාච. කායේනච වචසාච චේතසාච. කායේන වාචා චිත්තේන. පින් කරත් පුඤ්ඤානි කරොන්ති. කායේන වාචා චිත්තේන පුඤ්ඤානි කරොන්ති. පස්වෙනි වාක්‍ය වෙළෙඳුන් දෙදෙනෙකුන් විසින්. වෙළෙඳුන් දෙදෙනෙකුන් විසින් තථාගතයන් වහන්සේගේ කේශ ධාතුන්. කේශ ධාතුන් පිහිටුවා මහා චෛත්‍යයක් කරවන ලදී. මේකත් කර්මකාරක වාක්‍යයක්. කර්මය උක්ත වෙනවා.
දැන් බලන්න කතුරු අනුක්ත වෙන්න ඕන. වෙලෙඳුන් දෙදෙනෙකුන් විසින් කියන තතියයි බත්ති. ද්වීහි වාණිජේහි ලියාගන්න. ද්වීහි වාණිජේහි තථාගතයන් වහන්සේගේ කේශ ධාතුන් පිහිටුවා. තථාගතස්ස කේශ ධාතුයෝ නැත්නම් කේශ ධාතු නිදහිත්වා පිහිටුවා කියන එක පතිට්ඨාපෙත්වා කියන්න පුළුවන්. නිදහිත්වා නිදන් කරලා මහා චේතියං කාරා පිතං. මහා චේතියං කාරා පිතං. හොඳයි, අද අපේ පාලි පන්තිය මෙතකින් අවසానයි. පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.